මගේ තාත්තා ඩොක්ටර් විජේවර්ධන. එයා නැති වෙලා ගොඩක් කල්. මේ පොත් මගේ තාත්තගේ ඩිස්පෙන්සරියේවා. මේවා හොයන්නේ ඇයිද කියලා මට තේරෙන්නේ නැහැ. ඇරත් මේ කුඩුකාරයෝ ඉතා විනීත වේට පිළිවදන් දුන් සුරේන්. කුඩුකාරයෝ නැති වෙච්ච මොනවහරි හොයනවද දන්නේ නැහැ. අවුරුදු 20 ගානකට වඩා පරණ දේවල් හොයලා වැඩක් තියෙනවද? වටිනාකම සාපේක්ෂයිනේ. පරණ දේවල් වලින් තමයි අනාගතය ගොඩ නැගෙන්නේ. අතීතයේ ගෙවිල ඉවරයිනේ. මේ මොහොතේ හැම දෙයක්ම ඊළඟ මොහොතේ අතීතය. දෙදෙනාම කතාවට එකලෙසින්ම දක්ෂය. නමුත් සුරෙන් මේ වැඩේ සැහැල්ලුවටගෙන මේ වෛද්‍යවරිය සෙල්ලමට ගන්නා බවක් කපිලට දැනුන නිසාම වෛද්‍යවරිය ඇමතුවේ මේ කතාව අවසන් කරනු අටියෙනි. වෛද්‍යතුමියයි ව්‍යාපාරික මහත්තයයි ඕක වෙනම කතා කරගන්නවද? අද මම උසාවි ගියෙත් නැහැ මේ වැඩේ නිසාම. අපි මේක ඉවරයක් කරමු නේද? ඔන්න උසාවි වැඩක් තියෙනවා නම් මට කතා කරන්න. මෙසේ කියමින් ඔහු තම හමුවීම් පතක් ඉතා ගරුසරුව රුවිනි වෙත පෑවේය. ආයිබෝවන්, අද පොත හිතයි වැඩසටහනින් අපි සාකච්ඡා කරන්නේ රංගන ශිල්පියෙක් විසින්, ඔබේ හද දිනාගත් රංගන ශිල්පියෙක් විසින් ලියන ලද නවකතාවක් ගැන. මේ නවකතාව පුරා අපිට හමුවෙන චරිත කිහිපයක් තියෙනවා. ඒ චරිත නිරන්තරයෙන් තමන්ගේ අනන්‍යතාවය සොයා සටන් කරනවා. අනන්‍යතාව කියන්නේ මොකක්ද ඇත්තටම? ජීවිතයේ අපේ අනන්‍යතාවට තියෙන තැන මොකක්ද? අපි අනන්‍යතාව හොයාගත්තා කියලා අපිට ලැබෙන සිතේ මොකක්ද? මේ වගේ බොහෝ කාරණා එක්ක අපි ජීවිතේ නොහිතන පැති ගැන අපූරු වියමනක් ඔහු ඉදිරිපත් කරනවා අපිට. ලේකකේ අමිත්ත වීරසිංහ, පොතේ නම මොනර පිහාටෝ. අමිත්ත වීරසිංහ මහත්මයා බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් පොත කියවගෙන යද්දී මට දරුණුවටම දැනෙන කාරණේ තමයි මිනිස්සු අනන්‍යතාව ගැන මේ හැටි කලබල වෙන්නේ. එහෙම නැත්තම් මගේ අනන්‍යතාව මොකක්ද කියලා හොයාගන්න මේ හැටි වෙහෙසෙන්නේ ඇයි කියන කාරණේ. පොතේ සමස්ත අර්ථයේ යට තියෙන කතාව ඒක කියලා මට හිතෙනවා. ඔව් සමුදු, දැන් අනන්‍යතාවය කියලා කියනකොටම එනවනේ මිනිස්සු සාපේක්ෂයිනේ. මේ මිනිස්සු සාපේක්ෂයි. එතන මේ මිනිස්සුන්ට කවදාවත් තමන්ව හමු වෙන්නේ නැහැනේ. අපි තමන්ව කියවා ගන්න හදන්නේ අනිත් අයගේ මූණවලින්. එතන තමන්ව තමන් හමු වෙලා නැති මිනිසුන්, කොටිම් අපි කියමු හෘද සාක්ෂියක් නැති මිනිස්සු මේ මහ පොළවේ සරණව අපට හම්බ වෙනවා. එතන ඒ මිනිස්සු විසින් තමන්ගේ අනන්‍යතාවයක් හොයන්න හදනවා. හැබැයි ඇත්තටම මේක තියෙන එකක් නෙවෙයි. මේක හදපු එකක්. මිනිස්සු හදාගන්න එකක්. මිනිස්සු ඒක විවිධ ආයත්තම් දාලා විවිධ කෑඩි එල්ලගෙන විවිධ අකුරු නමකට එකතු කරගෙන එක නම මුලට එකතු කරගෙන මිනිස්සු පෙන්වන්න හදන වෙන රූපකායක් තියෙන්නේ. හැබැයි ඒක පිටිපස්සේ තියෙන එක වෙනම දෙයක්. ඔබ කියන කාරේ මේක ඒක ගැඹුරු සත්‍යයක් ඒක ඇතුලේ තියෙනවා. අපි මේ ලෝකෙට පෙන්වන්න හදන අනන්‍යතාවය සහ සැබෑ අනන්‍යතාවය වෙනස්. ඒක එහෙම තමයි. මේ පොතේම ඒ දර්ශනය තියෙනවා. ඔව්. මම එන්නේ නියෝමාල්ට. නියෝමාල් බොහෝම දුෂ්කර කාලයක් පසු කරගෙන ඉවර වෙලා එනව උසාවියට. උසාවියේදී ඡාන පරීක්ෂාවක් කරන. ඡාන පරීක්ෂාව වෙලාවේදී උසාවියේදී කියන්නේ බොහොම අපූරු කතාවක්. ඔහුට කවදාවත් දාව දරුවෙක් ඉන්න බෑ, මේ ඡාන මේ දරුවාට ගැළපෙන්නේ නැහැ කියලා කියනවා. මට අනන්‍යතාව ගැන අහන්න හිතෙන්නේ එතන තමන්ගේ දරුවා ඉස්සරහ තියාගෙන නියෝමාල්ට අහන්න සිද්ධ වෙනවා මේ මගේ දරුවෙක් නෙවෙයි කියලා. හැබැයි ඒ අනන්‍යතාව ගොඩනගන්නට පාදක වෙච්ච වෙනම චරිත ටිකක් ගැන තමයි මේ කතාව පුරා ගොඩනැගෙන්නේ. මට හිතෙනවා මේ නවකතාවේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍ය තියෙන්නේ ඒ නියෝමාල් ගත ඒ නියෝමාල්ට ඇහෙනේ වචන ඔස්සේ කියලා. මං අනන්‍යතාව ගැන ප්‍රශ්න කරන්න එතනින්දා. ඔය පොතේ මම වේලාසනින් කියනවා සුභා දහමත් එක්ක මේ සත්ව වර්ගය හැදෙනකොට සමුදු හැදෙන විදිහක් තියෙනවා. දැන් මේ සතාට මේ ගැහණු සතා කියන ලෝකේ නියමයක් නැහැ. දැන් ඔබට අහන්න ඕන ඕකමනේ. දැන් මිනිස්සු විතරක් මේක වෙනස් කරගන්නවා. දැන් මිනිස්සු මේ මගේ බිරිඳය, මේ මගේ නෑයාය, මේ මගේ දුවය, මේ මගේ පුතාය කියලා
මේ කුටුම්භගත වීමක් වෙනවා. නමුත් අපි පොදුවේ ගත්තාම ස්වභාවයේ මේ මිනිස්සු විතරන්නේ මුළු සත්ව ප්‍රජාවම හදලා තියෙන්නේ එහෙම වෙන් කරගෙන හුදකලා වෙන්න නෙවෙයි. මේකේ අතීතයට ගියොත් අපි කියමු කුළු හරකුන් 40,000ක් ඇමේසන් එක හරහා යනකොට ඒ සියලු සත්තු පිටිපස්සෙන් ගොදුරු කරගන්න මාංශ භක්ෂක සතුන් එළවගෙන එනවා. කොටියා, සිංහයා වගේ සත්තු. එතකොට ඒ අයට ගොදුරු වෙන්නේ හැමතිස්සෙම මෙතන ඉන්න රැළේ ඉන්න දුර්වලම සත්වයා සහ බාලම සත්වයා. නමුත් මේ රැළ මේ තමන්ගේ ගමනාන්තයට එනකොට අතිශය ශක්තිමත් 40ක හෝ 400ක ප්‍රමාණයකට අඩුවෙන් ඉතුරු වෙනවා. ඒක එහෙම වෙන්නේ මේ ගැහණු සතා පිරිමි සතෙකුට කියලා ලියලා නැති නිසා. එතකොට වෙන්නේ දුර්වල හරකෙකුට මේ අර ගැහණු සතෙක් හම්බෙන්න පුළුවන් හොඳ. ඒ වගේම හොඳ ගැහණු සතෙකුට දුර්වල කෙනෙක් හම්බ වෙනවා වගේම ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. හැබැයි අවසානයේදී හොඳ නිෂ්පාදනයක් ඔවුන් අතරින් බිහි වෙන ඊළඟ ප්‍රජාව. ඒ ප්‍රජාවට නිශ්ත නූර්ච නිසා කොටියාට එරෙහිව හැරිලා සටන් කරන්න පුළුවන් ශක්තිමත් ප්‍රජාවක් හැදෙනවා. හැබැයි මිනිසුන් දියුණු වෙනකොට මිනිස්සු පරිණාමය වෙන්නේ ඊට එරෙහිව. මිනිසා හැමතිස්සෙම තමන්ගේ සමූහයෙන් හුදකලා වෙන්න පටන් ගන්නවා. මේ මිනිසුන් ඉස්සරලම හිටියේ මේ මහ පොළොව මත නිදහසේ සරලා මිය යන්න හිටියේ. ඒ එතකොට දැන් ඔක දර්ශනාත්මක කියනවා මේ මිනිස් ජීවිතය හරියට දිය ඇඳපු ඉරක් වාගේ. එච්චර සරල කාරණයක් මේ අපිට තියෙන්නේ. එහෙම විශාල කාලයක් නැහැ. පොඩි කාලයක්. මේ පොඩි කාලය ඇතුළත අපි දුර්වල ගැහැණු හොඳ මිනිසුන් සමගත් හොඳ මිනිසු දුර්වල ගැහැණුන් සමගත් මේ විදිහට අපි දරපොරපොරක් හදාගත්තට පස්සේ තමයි අපිට මේ සේරම දේවල් ටික සිද්ධ වෙන්නේ. මේක පොතේ එක තැනක කියනවා. රුවිනිට කියනවා සුරෙන් මේක. එයාට මොකද සිද්ධ වුණේ කියලා. ධාරක ප්‍රේමය කියන එකනේ මේ මම කියන අනන්‍යතාවත් එක්ක ලොකුවට ගලප ගන්න හදන ප්‍රශ්නේ තමයි ධාරක ප්‍රේමය කියන එක. ප්‍රේමය. අවසානයේ ධාරක ප්‍රේමය. ප්‍රේමය. සමස්ත ප්‍රේමයද ධාරක ප්‍රේමය? සමස්ත ප්‍රේමය. අපි ප්‍රේමය හැමතිස්සෙම ගන්නවනේ මේ මගේය මේ අපි ප්‍රේම කරනවා කියන එක හැමතිස්සෙම මේ දැන් වර්තමාන සමාජයේ නම් තියෙන එකක් නේ මේ දැන් ජීවිතේ විඳිනවයි කියලා මේ කරන්නේ මොකද්ද මේ ඒ ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකු එකතුලා මේ විඳීම කියන මෙන්න මේ ප්‍රේමය තමයි මේ කතාව කියලා. නමුත් මේ මම කියන්න උත්සාහ කරන්නේ මේ ප්‍රේමය සැබෑ නම් ඒ කිසි විටකත් එකතැනක පල් වෙන්න ඕන එකක් නෙමෙයි. හැබැයි සුරෙන් හොයාගෙන යන්නේ තමන්ගෙන් උත්පාද වෙච්ච ළමයි විතරනේ. එහෙමනම් ඔහුට සමස්ත දුක් විඳින දරුවන්ට හරි ඔය ප්‍රේමය ඔය තරම් පුළුල් විදියට ඔබ කියන්න උත්සාහ කරනවා නම් ඒ පුළුල් බව මේ පොත ඇතුලේ තියෙනවා අනිවාර්යයෙන්ම. මම කියන්නේ මේ අපි කතා කරමින් සිටින විෂය ඇතුලේ. එතකොට සුරෙන් හොයාගෙන යන්නේ තමන්ගෙන් උත්පාදනය වෙච්ච ළමයි. ඔව් ඔහුට ඔහු තුල ගොඩ නැගෙනවා තමන්ට අනන්‍ය වෙච්ච මේ දරු පිරිස විවිධ ජාතීන් වල ඉන්න පුළුවන් කියන එක. අන්න එතන මේ සාහිත්‍යයට එනකොට ওই විවිධත්වය හොයන්න එතන ඉඳලා. මොකද ඒ අය කිසි විටකත් තමන්ගේ පවුල ඇතුලේ සමාජිකයෝ නෙමෙයි. ඔවුන් වෙන විවිධ ජාතීන් එක්කලා කලවම් වෙන්නේ. එතකොට කොහොමද තමන්ගේ ස්වරූපය වෙන ගර්භාෂයක් හරහා වෙන අන්‍ය ජාතිකයෙක් විසින් ගොඩනගනකොට ඇති වෙන අපූර්වතම වෙනස තමයි අත්විඳින්නේ සුරේන්. ඔවුන් සමහරකට මේ අපි මේ කතා කරන විවිධ ආගම් වලට අයිති විවිධ ලබ්ධීන් වලට අයිති. ඒතර ඒ අය කොහොමද එක පවුලක එකතු වුණාම ඇති වෙන අපූර්වත්වය. ඒකයි මෙහි තියෙන විශේෂත්වය. සුරෙන් හොයාගෙන යනවනේ පසින්දුයි ලසඳි සසන්‍ය ඔහුගෙන් උපදින බොහෝ දරුවන් හොයාගෙන යනවා. එතකොට ඔහුට හිතෙන්නේ මම මේ සමාජයට මෙහෙම දෙයක් කරා තමයි, නමුත් මගෙන් උත්පාදනය වෙච්ච දරුවෝ ටික ගැන මම බලන්න ඕනේ, මම ඒගොල්ලන්ට අනාගතයක් හදන්න ඕන, මම මේ ගොඩනගන්නේ ඒක කියලා. එතනත් ප්‍රේමය සීමා වෙලා නෑ. ඔහුගේ ආදරය ඔහුගෙන් ජාත වෙච්ච දරුවෙක් දැන් කුඩුකාරයෙක් වෙනවා කියන්නකෝ. දැන් පසින්දු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් වුණත් ඔහුගේ මූලය හොයාගෙන ගියාම ඒක සුරේන් හරහා තියෙන්නේ. නමුත් ඔය පරිසරයේ විසින් මේ දරුවා වෙනස් වෙලා තියෙන්නේ. ඒක සුරේන්ට පසින්දුත් එක්ක තියෙන ආදරය සසෙන්යට වඩා වෙනස් වෙන්නේ නැහැ. ඔහුගේ ආදරය එක විදිහටම ගලා හැලෙනවා. මොකද මේ දරුවා කියලා වෙන් වෙන්නේ නැතුව ඒකම තමයි ඔහුගේ ජීවිත ඉරණම තීන්දුව කරන්නේ.
කියන්නේ ඔහුගේ ප්‍රේමය එක තැනකවත් පල් වෙන එකක් නෙමෙයි. එය ගලන එකක්. ඒක ගලන්නේ හදවතකින් හදවතකට. ඒ අයගේ මව්වරු පිළිබඳ ඔහුට හැඟීමක් නැහැනේ. මේකේ ඔබ හරියට බලපුවාම තේරෙනවා මේකේ එහෙම මව්වරු නැහැ. එහෙම මව්වරු නැහැ. මේක පියවරු සහ දරුවෝ. එතකොට ඒ අයගේ ඒ අනන්‍ය ලක්ෂණ ටික තියෙන පියාගෙන් කොටසක් ඇවිල්ලා. එතකොට මේ හදවතින් හදවතට ගලා හැලෙන ප්‍රේමයම තමයි මේක ඇතුලේ තියෙන හැම තැනකම. හැබැයි ඔබ මේ ප්‍රේමය ඇතුලේ අත්විඳිනවා. දැන් නියෝමාල්ගේ දුව එක තැනකදී කියනවා, මම දන්නේ නැහැ දැන්, ඒ කියන්නේ මේ මගේ තාත්තා කවුද කියන එක මට අදාළ නැහැ. ඔයා තමයි මගේ තාත්තා. ඔව්. තාත්තා කියන එක කෙනා අපි අඳුනගන්නේ අපේ මව් අපට පෙන්වන පුරුෂයාවනේ. අපි කොහොමද දන්නේ කියන සදාචාරාත්මක ප්‍රශ්නයක් නැතුව අපි ඇහුවොතින් අම්මා පෙන්වන කෙනානේ අපි පියා හැටියට හඳුනගන්නේ. ඉතින් අම්මා වෙන කෙනෙක් පෙන්වන නම් අපි ඒ එක කෙනා අපේ පියා හැටියට අපි හඳුනගන්නවානේ. හැබැයි අපිට භාවමය වපසරියක් ගොඩනගෙනවා අපේ මේ සංස්කෘතිකමය භාවමය වපසරිය ඇතුලේ අපි වෙනම වටිනාකම් ටිකක් අපේ අයට අපි දෙන්න පුරුදු වෙලා ඉන්නේ. ඒක තමයි. ඒක හදන්නේ සමාජීය වශයෙන්. මේ දුවගේ මූණ ඔයා වගේමයි තාත්තා වගේම දුවෙක් කිකි කියන්නේ. ඒ සමස්ත මානව ප්‍රේමය කියන එකේදී බුදුහාමුදුරුවෝ කියන්නේ, විවිධ ආගම්වල කියන්නේ, සියලු ආගම්වල සියලු දරුවෝ සමානයි දරුවෝ. ඒ දරුවෝ විදියට හැමෝටම සලකන්න පුළුවන් වෙච්ච දවසට තමයි මහා කරුණාව කියන්නේ. ඔව්. මේකේ සුරේන් එහෙම කෙනෙක්. හැබැයි සුරේන්ට මේ මුළු සමාජය පිළිබඳවම වග කියා ගන්න බෑ. ඔහුගේ වපසරිය තුළ ඔහු දකින මේ ඉන්න පොදු කණ්ඩායම ඇතුළ මේ කණ්ඩායම එකට හිටියොත් සුබුදු මේ තමයි මේ ලෝකයේ මෙතෙක් බිහි කරන්න පුළුවන් හොඳම සහෝදර සමාගම. ඔවුන් කිසිවෙක් කිසිවෙකුට එරෙහි වෙන්නේ නැහැ. සහ ඔවුන් කිසිවෙක් කිසිවෙකුට සමාන නැහැනේ. නැහැ. අම්මලා ගොඩක්. ඔව්. ඒතර ඒගොල්ලෝ වෙනස්. පරිසර ගොඩක්. ඔව්. හැබැයි ඒගොල්ලෝ යට හුයකින් බැඳෙනවා. මෙන්න මේ බැඳීම තමයි වැදගත්. අපි කොහොමද බෙදා වෙන් කරන ලද සමාජයක ඒකමිතියක් දකින්නේ? දැන් අපේ අධ්‍යාපනයත් එක ගත්තහම දැන් බලන්නකො, පිරිමි පාසල්, ගැහැණු පාසල්, මුස්ලිම් පාසල්, දෙමළ පාසල්, සිංහල පාසල්, සිංහල බෞද්ධ පාසල්, සිංහල කතෝලික පාසල්. ඒ පස්සේ නෝ ජාතික පාසල්, මේ ඉඳලා මධ්‍ය මහාවිද්‍යාල, ජනප්‍රිය පාසල්, දුෂ්කර පාසල්, ආදර්ශ කනිෂ්ඨ, පළාත් සභා පාසල්, ප්‍රාදී සභා, මොන තරම් බෙදලද මේ අධ්‍යාපනය දෙන්නේ. හැබැයි ඔවුන් මොන දෙන්නේ එකම එක විභාගයකට. එතකොට මේ සම්පත් බෙදෙන්නේ ඔළු කිඩි ගණනට. දැන් මෙහෙම ගත්තහම මේ දරුවන්ට මොන දෙන්න වෙන අනාගතේ මොන වගේ එකක්ද? අපි අවසානයේදී කියනවා ඔබ සෑවම එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වීනොපම. හැබැයි අපි කිසිම තැනක එක මේක දෙන්නේ නැහැ. බෙදලා තමයි දෙන්නේ. බෙදලා දීලා කියනවා ඔගොල්ලෝ එකට ඉන්න. එකට ඉන්න පුරුද්දක් නැති ජීවිතයක් ගත කරන ළමයි කොහොමද එකට ඉන්නේ? ওই ප්‍රශ්නෙට ඔබ එන්නේ ඈන් ටීචර් හරහා. හ්ම්. ඈන් ටීචර් තමයි මේ පිරිමි ඉස්කෝලේ පිරිමි දරුවන්ගේ පටන් ගන්න සුරේන්. ඔහු මුදලාලි කෙනෙක් වෙන්න පටන් ගන්න පළවෙනි අවස්ථාව. මේ බෙදා වෙන් කරපු ගැහණු පිරිමි කියලා වෙන් කරපු පාසල් පද්ධතිය ඇතුලේ ඈන් ටීචර් සුන්දර වස්තුවක් වෙන්නේ කොහොමද කියන එක ඔබ බොහොම ලස්සනට විග්‍රහ කරා. ඔව්. ඔව්. මම අහගෙන හිටියේ ඒක තමයි. ඔව්. ඒක තමයි වෙන්නේ. එහෙම තමයි ඒක වෙන්නේ. මොකද දැන් පිරිමි ස්කෝලේක ඈන් ටීචර් ඇවිල්ලා හරිම සුවිශේෂී තරුණ ගුරුතුමියක්. ඔහුගේ ජීවිතේ පටන් ගන්න මේ ගුරුතුමිය දිහා බලාගෙන. ඒතර ඔහුගේ මේ කුඩා ළමයින්ගේ පරමාදර්ශී චරිතය වෙන්නේ මේ ගුරුතුමිය. ඒ ගුරුතුමිය ඒක දැනගන්නේ කොයි වෙලාවකවත්. නමුත් ළමයින්ගේ හිතේ පිළිසිඳෙන පළවෙනිම ස්ත්‍රී රූපකාය හිටින්නේ මේ ගුරුතුමියට. එහෙම වෙන්න බැරිද? අනිවාර්යෙන් එහෙම වෙන්න පුළුවන්. කියන්නේ ඔබ යටිහිතේ පළපදියම් වෙන පොඩි කාලේ දේවල් විසින් තමන්ගේ ජීවිතයේ අවසාන කාලය දක්වා පාලනය කරනවා කියලා. අවසානයේ දක්වාම ඔහුට මිදෙන්න බැරි වෙනවා ඒ සිතිවිල්ලෙන් සහ ඔහුට කොච්චර බරක් දැනුණාද කියන එකේ. ඈන් ටීචර්ගෙන් කොච්චර බරක් දැනුණාද? ඔව්. එයා කොච්චර ඔහු ආක්‍රමණය කරාද කියන එක තනින් තනින් සංකල්ප රූප විදියට ඔබ ගේන. ඒක හරි අපූර්වයි සුමුදු. දැන් ඔහු සමග නිර්නාමිකව
බාහිර ලෝකෙට පේන්නේ නැතුව ඒ ඇන්ටිෂගේ සේයාව ඔහු තුල තියෙනවා. ඔහු ඒකත් එක්ක කරන ගණදිනුවක් දිගටම තියෙන්නේ. ඒතර ඇය තමයි ඔහුගේ එකම එක වස්තු බවට පත් වෙන. ඒක සමාජයට පේන එකක් නෙමෙයි. ඒක ඔහු තුල තියෙන එකක්. එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම සිදුවීමක් සිද්ධ වෙනහම ඒක මුළු ජීවිත කාලයකටම කෙනෙකුට බලපාන්න පුළුවන්. ඒ වගේ අත්දැකීමක් කොහොමද ලබා ගන්නෙ? ඒ කියන්නේ මේක මෙවැනි සිද්ධි සමාජයේ අපිට සුලභව දකින්න අහන්න ලැබෙන්නේ නැහනේ. නමුත් නවකතාවකට වස්තු බීජයක් විදියට මේ කතාව ගොඩ නැගෙන්නේ මේ හුයෙන්නේ. කොහොමද ඔබ මේ අත්දැකීම ලබා ගන්නෙ? ඔව්, ඒක නවකතාමය අත්දැකීමක්. එහෙම විය හැකි. මොකද කෙනෙකුට තමන්ගේ පෞද්ගලික ජීවිතයට ඇතුළට එන වෙනත් ආකාරයක සංසිද්ධියක් තමන්ට ගැට ගැහෙන්න පුළුවන් මුළු ජීවිත කාලෙදිම. සමහරක්කට අපි දකිනවනේ පිරිමි දරුවෝ අම්මත් එක්ක ගොඩාක් කාලයක් එකට බැඳිලා හිටියාම ඒගේ වැඩිහිටි කාලයට මේක බලපාන හැටි. ඒ වගේම මේකේ තව රූපයක් තමයි මේ නවකතාවේ එන මේ චරිතය, මේ ගුරුතුමී ඒ වගේ චරිතයක් වෙන්නේ. මොකද ඒ සමහරක් විට ඒ අම්මලාගේ ප්‍රේමයෙන්, එහෙම නැත්නම් අම්මලාගේ තියෙන බැඳීමෙන් දරුවන්ට මිදෙන්න බැරුව යනවා. ඔහු කොපමණ වයසට ගියා. ඒ අර මව් එක්ක තිබිච්ච සම්බන්ධතාවයේ දිගින් දිගටම තියෙන්න පුළුවන්. එහෙම තියෙන ළමයි සමාජය ඇතුළේ හැසිරෙනකොට පේනවා වෙනම. ඒ වගේම තමයි මේ අත්දැකීමත් පාදක වෙන්නේ. ඒක හොඳට වෙන්නත් පුළුවන්, නරකට වෙන්නත් පුළුවන්. අපි නවකතා ඉතිහාසයේ මේව දකිනවා. කරුණාසේන ජයදත්ත වෙනවා, විරාගයේදී අරවින්දට වෙනවානේ. එහෙම චරිත හිතේ හොල්මන් කරනවා. ඒව දිගටම තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඇතුළට හැරෙන චරිතවලට ගොඩක් වෙලාවට එහෙම දේවල් බලපානවා. පොඩි කාලේ සිද්ධ වෙච්ච යම් කිසි සිද්ධියකින් කෙනෙක් ජීවිතේ වෙනස් වෙන්න බැරිද? වෙනස් වෙනවා. ඒතර පොඩි කාලේ දකින දර්ශනයකින් ඔහුට දැනෙන දේ, එහෙම නැත්නම් ශාරීරික දඬුවමකින් ඇති වෙන දේ ඔහුගේ ජීවිත කාලය පුරාම යන්න බැරිද? පුළුවන්. එහෙම දේවල් තියෙනවා. එහෙම දේවල් විශේෂයෙන් ලේඛකයකට අත්විඳින්න හම්බ වුණොත් ඒක ඊට පස්සේ ජනගත වෙනවා. ඒ ජනගත වීම ගොඩ දෙනෙක පොදු දෙයක් බවට පත් වෙන්නේ ඊට පස්සේ. හැබැයි ඊට පස්සේ පොදු පාඨකයා මේක කියවුවට පස්සේ හිතෙනවා මේ වගේ අත්දැකීමක් මටත් තියෙනවනේ. මම බද්ධ වුණේ ඒකත් එක්ක නේද? ඒතර ඒකෙන් කොහොමද මම දැන් අතික්‍රමණය කරන්නේ? එහෙම තමයි මම මේකත් එක්ක ඉන්නකොට මට තියෙන අත්දැකීම තව කෙනෙකුට වෙනව නේද? ඒක නිසා තමයි අපේ දැන් ওই ගොළු හදවත ගත්තාම දැන් කරුණාසේන ජයරත්න 70 දශකයේදී මේ ගොළු හදවත කියවපු ප්‍රේමවන්තයෝ අද වෙනකොට වෙනස් වෙන්නේ ඒ කාලානුරූපයෙන් හින්දා. හැබැයි එකම විදිහට අපි මේක විඳිනවා. අද වෙනකොට වෙනස් වෙනවනේ. අද වෙනකොට මේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක හැම දෙයක් ඇතුළෙම මේ වෙනස මිනිස්සු හදනවා. අපි කියමු අපි කිසිම දෙයකට අපි දැන් දහමක් ගැන කතා කරොත් දැන් බුද්ධ චරිතය ගැන කතා කරපුවහම දැන් අද වෙනකොට කියනවනේ දැන් මෙහෙම මේ සිද්ධාර්ථ කරපු කැපවීම මොකද්ද සුමුදු? යසෝදරාවගේ කැපවීම තමයි මට නම් අගේ. දැන් මෙහෙම කාන්තාව ලියනවා. හරි. දැන් තව කෙනෙක් කියන්න පුළුවන් මේ දෙව්දත් බුදුන්ට ගල් පෙරලපේක සාධාරණයි. තමන්ගේ සහෝදරීව ළමයෙක් එක දාලා ගිය මිනිහාට ගලක් පෙරලන එක වැරද්දක්ද? ඒ වගේ ඒවා කියන්න පුළුවන්. නමුත් මේ වෙන්නේ සම්ප්‍රදාය බිඳින්න අපි ලෑස්ති වෙන සම්ප්‍රදාය හදාරන්නේ නැතුව. අපි මේ වැඩේ හරියටම දන්නේ නැතුව මේ එළියේ තියෙන කැලි ටිකක් අල්ලගෙන තමයි මේ කතා කරන්නේ දැන් ඊට පස්සේ. දැන් ඉස්සර අපි අත නොගහපු තැන්වල මේ දැන් වර්තමාන සමාජයේ අත ගහන්නේ ඒකින්ද? හරියට අර නලනල ප්‍රතික්ෂේප කරනව වගේ, ව්‍යාකරණ ප්‍රතික්ෂේප කරනව වගේ, Siri Gunasinghala, Siri Tilakasirila ඒව කරා කියලා. නමුත් ඔවුන් ඒව හදාරලයි කරේ කියන එක වර්තමාන પરම්පරාවට අමතක වෙලා තියෙනවා. පළවෙනි කොන්දේසිය මේක මේ සියලු දේම සංවිධානාත්මකව මිනිස්සුගේ මත වෙනස් කිරීම සිද්ධ වෙනවා යුගයෙන් යුගයට. නමුත් පළවෙනි කොන්දේසිය වෙන්න ඕනේ අපි ජන සමාජයක් වෙනස් කරන්න යනවනම් සම්ප්‍රදායක් වෙනස් කරන්නට ඕනේ නෑ. ඔබ සම්ප්‍රදාය මුළුමනින්ම හදාරන්න ඕනේ. ඒ හදාරන්නේ නැතුව ඒක බිඳින්න යන්න බෑ. එහෙම වුණොත් සම්ප්‍රදාය විසින් ඔහු හොයාව ගිලිනවා. අපි කතා කරමින් සිටින්නේ අමිත්ත වීරසිංහ රංගවේදියා නෙවෙයි, ලේඛකයා ලියු මොන්ර පිහාටු කියන මේ නවකතාව ගැන.
ලේඛකයන්ට අත්දැකීම් තමන්ටම ලැබෙන්න ඕනි කියලා දෙයක් නැහැ. සමහර විට අනිත් අයගේ අත්දැකීම් තමන්ගේ කරගෙන එහි පරිකල්පනීය මායාවන් වලට යන්න ලේඛකයට පුළුවන්කම තියෙනවා. ලේඛකයා කියන්නේම නවකතාකරුවා කියන්නේම පරිකල්පනයත් යථාර්ථයත් අතර රේඛාවක් අඳින කෙනා. මේ පරිකල්පනීය යථාර්ථය අතර රේඛාව කොයිතරම් දුරට අපිට සමීපද කියන කාරණේ එක තමයි මේ නවකතාව කොච්චර අපිට සමීපද කියන කාරණේ ගොඩනැගෙන්නේ. සමහර තැන්වල නවකතාවල ඔබට ඔබේ ජීවිතය පේන්නේ අන්නේ තැන්වල. මට මගේ ජීවිතය හම්බෙන්නේ ඒ වගේ තැන්වල. සමහර වෙලාවට මේ දේවල් ඔබටත් සිදුවෙලා තියෙනවා. ඔබේ අමතක කරලා තියෙනවා. සමහර නවකතාකරුවෝ ඔබේ මේ අස්ස මුල්ලේ තියෙන දේවල් ඔබටම හොයලා දීලා ඔබේම ජීවිතේ නැවත ඔබේ අතට දෙනවා. එවින් නවකතා අපිට නවකතා කියවත් හම්බෙනවා. මේත් ඒ වගේ නවකතාවක් කියවා ගන්නට කියලා ආරාධනා කරනවා. කෙටි විරාමයකට යාමටයි සූදානම්. මට මොකක් හරි හොයාගන්න ඕනු නම් මම ඒක කොහොම හරි හොයාගන්නවා. චියර්ස්. තමන්ගේ අතටගත් බ්ලැක් ලේබල් වීදුරුව ඉහළට අල්ලා ඔසවමින් සුරේන් සෞදිය පිරුවේය. ඒ අභිමුහෙහි සිට තමන්ගේ වීදුරුව එසවූ කපිල. හැබැයි ඒකට ගෙවන්න වෙච්ච මිල නම් හුඟක් වැඩි. මුදල් වලට ගොඩක් දේවල් කරන්න බැහැ කපිල. මමත් ඉස්සර එහෙම හිතුවා. ඒත් ඒව ලං කරගෙන බලද්දි සේරම හිස්. ඒත් අද මට දැනෙන විදිය එහෙම් පිටින්ම වෙනස්. මිස්ටර් සුරේන් හිතන විදිහයි ඇඩ්මිනුයි මැනේජ්මන්ට්සුයි සේරම ඉතින් වෙනස්නේ. සාමාන්‍ය ජීවිතය කියන්නේ පේන දේම නෙවෙයිනේ, ඇතුළත තියෙන වෙන එකක්. නවකතාවත් එහෙමයි. පේන දේ නෙවෙයි ඇතුළේ තියෙන්නේ. ඔව්. පේන දේම කීකී ඉන්නවනම් ඒක මං හිතන්නේ නව කතාවක් වෙන එකක් කතාවක් වී. නව කතාවක් වෙන්නේ පෙර නොවිරු අපූර්ව එකක් වෙන්න එපයි සුමුදු. ඒ අපූර්වත්වය තමයි සංගවා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ සුරේන්ගේ චරිතය ගොඩනැගෙන්නේ ලංකාවේ ඉන්න ඉහළම ව්‍යාපාරිකයා විදිහට. ඔහුගේ ව්‍යාපාර ඥාණය අතිශය විශිෂ්ට එකක්. ඔහුගේ සංකල්ප මේ මහ පොළොවේ පැල කරන්න පුළුවන් සංකල්ප ඔහුගේ එන්නේ. ඔහු ව්‍යාපාර ජාලය ඇතුලේ වැඩ කරන්නේ කැඩපතක් වාගේ. ඒ කියන්නේ ලබා ගන්නා නමුදු තබා ගන්නේ නැතිය. ව්‍යාපාර වලට යන්න දෙනවා. දැන් අපි හිතනවනේ ව්‍යාපාර කරන කට්ටිය උදේ ඉඳන් රැ වෙනකන් ඒක ඇතුලේ ගිලි ඒක තුලම වෙනසී ආ යුතුයි කියලා. සුරේන් එහෙම කෙනෙක් නෙමෙයි. සුරේන් ඊට වඩා සිංහලෙන් කිව්වොත් ඇඩ්වාන්ස් මිනිහෙක්. සුරේන්ට පුළුවන් ව්‍යාපාරයක් නඩත්තු කරන්න සහ ව්‍යාපාරයක් මෙහෙවන්න ඒ පිළිබඳ කිසිම මහන්සියක් නොදරා. ඔහු කරන්නේ ඔහුට කරන හරි මිනිසුන් හරි තැන්වලදී මුණගස් දෙන එක විතරයි. එතකොට ඔහු දන්න එක ප්‍රතිඵලය හැමතිස්සෙම හොඳ එකක් වෙන්නේ. මට අහන්න උමනා වුණේ පේන මිනිස්සු නෙවෙයි අතුලාන්තේ ඉන්නේ. ඕ මිනිස්සු මට හිතෙන්නේ මිනිස්සු හැමතිස්සෙම මිනිස්සු ද්විත්ව ස්වභාවයකින් ඉන්නවා. ඇයි අපි මේක ලොකුවට කතා කරන්නේ මේ විදිහට කියලා මට ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් අපි හිතනවනම් මේ වගේම සමාන්තර තව ලෝකෙක සුමුදු වගේම තව කෙනෙක් ඉන්නවා කියලා. එයා මේ වෙලාවේ මොනවද කරන්නේ කියලා හිතුවොත් එහෙම. ඒ වගේම තමයි මේ ජීවිත ගත කරන හැම මිනිහා ඇතුළෙම එළිය පෙන්වන මිනිහෙක් සහ ඇතුළේ තව මිනිහෙක් ඉන්නවා. හැම කෙනෙකුට මේක පොදුයි. මොකද ඒක හදන්නේ සමාජ ආරක්ෂණය සඳහා, සමාජය තුළ ජීවත් වීම සඳහා, තමන්ගේ උපක්‍රම සඳහා ඒක අපි යොදවගන්නේ. නමුත් ඒක පිටිපස්සෙ ඉන්න මිනිසා ඊට වඩා වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්. අපට මහා සැර පරුෂව පේන විශාල ව්‍යාපාර ජාලවල ඉන්න මිනිසුන්ගේ පිටිපස්සේ අතිශය අහිංසක පීඩාවට පත්වෙච්ච අහිංසක මිනිසෙක් ඉන්න පුළුවන්. එතකොට ඒක දෙකක්. ඒතර තීන්දුව ගන්නකොට එළියේ මහා බරසාරට පේන මිනිස්සු ඇතුලේ සිටින අහිංසක මිනිහා තීන්දුව ගන්න පුළුවන්. හැම කෙනෙකුටම ඒක පොදුයි. දැන් ඉතින් මට කියන්නකෝ එහෙනම් දැන් සාහිත්‍ය ඕ අපි කියමු ගීත ලියන අය ඔය කියන ගීත ඔය ලියන ගීතවල තියෙන
මේ ඔය සුමුදු මලක මල් පෙත් එක තියෙන ඒවා ඔක්කොම මේ මිනිසුන්ගේ ඇත්ත ජීවිතවල තියෙනවයි කියලා ඔබ විශ්වාස කරනවද? නොකිය කියන්නේ උත්සාහ කරන්නේ මේ මිනිස්සු ජීවත් වෙනවා මිනිස්සු එක්ක. ඒ වුණාට මතකයෙන් ස්මරණයෙන් වෙනත් මිනිස්සු එක්ක ජීවත් වෙනවා. ඔව් ඒකට එහෙම කියන්නත් පුළුවන්. වෙනමම ජීවිතයක් තියෙන්න පුළුවන්. ඇයි එහෙම නැහැ කියන්නේ? එහෙම තියෙන්න පුළුවන් මිනිස්සුන්ට. සමහරක් විට අපට හම්බ වෙනවා මිනිස්සු මියගිය මිනිස්සු හම්බ වෙන්න පුළුවන්කට. ශාරීරිකව නෙවෙයි මානසිකව. සමහරක් විට අපට මිනිස්සු හම්බ වෙන්න පුළුවන් ඔහුගේ භෞතික ශරීරයට අවුරුදු 50ක් විතර වුණාට ඔහුගේ මනසට වයස අවුරුදු 400ක් විතර මිනිස්සු හම්බට හම්බෙන්නේ නැද්ද? කෙනෙක්ගේ කතා කරපුවාම ඔහු එකතු කරලා තියෙන ඥානමය වපසරි අරගත්තම ඔහුගේ වයස ඔහුගේ ශාරීරික වයස ඉක්මවා යන්නේ නැති මිනිස්සු අපට හම්බ වෙන්නේ නැද්ද? දැන් අපි ඔක බෞද්ධ විදිහට කොහම දැන් මේ සංසාරේ අරන්ගෙන මේ ප්‍රඥාවන්ත කොටසක් මිනිස්සු තුළ එකතු වෙලා තියෙන්න බැරිද? එහෙම තියෙන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ හිටපු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරගෙන තියෙන්න පුළුවන්. එහෙම විශිෂ්ට මිනිස්සු අපට හම්බ වෙලා නැද්ද? හම්බෙලා තියෙනවා. හැබැයි ඒ එක්කම අවුරුදු 50 60 මිනිස්සු හම්බෙන්නේ නැද්ද? අපට මනසින් ලදරු මිලෝදේක තේරුමක් නැති මොන්ටිසෝරි යවන්න ඕන පාලකයෝ අපට හම්බෙලා නැද්ද? නිලධාරියෝ නැද්ද ලේකම්වරු ඉස්කෝලේ යවන්න ඕනේ කියලා හිතෙන? එහෙම තියෙනවා.තර හැම මිනිසාගේම ඒ ඩයලෙක්ටිකය තියෙනවමයි. එක වෙනස්. මිනිස් ජීවිත කියන්නේ පුදුමාකාර දෙයක්. ඒ ජීවිත ඇතුලේ වෙන දේවල් අපිට ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. සමහර වෙලාවට අපි හොඳක් කරන්න හිතාගෙන කරන දේවල් තමන්ගේ නරකට හිටින අවස්ථා අපි දැකලා තියෙනවා. නියෝමාල්ගේ චරිතයත් ඒ වගේ එකක්. මම කලිනුත් ඒ ගැන මතක් කරා. නමුත් නැවත ඒ ගැන කතා කළ යුතු වෙන්නේ මිනිස්සු විදියට අපි කරමින් සිටින දේවල් වල බරපතල සහ සමහර වෙලාවට මේ පොත ඇතුළෙන් සංසාරේ කරුම වගේ එකක් කියවෙනවද කියන හැඟීමක් පාඨකෙක් විදියට මට යම්කිසි තැන්වලදී දැනෙන නිසා ඒ වගේ කොටසක් මම ඔබට උපුටා දක්වන්න හිතුවා. ටානියට කියලා කියවන්නට කියලා හිතුවා. හේතුව තමයි සමහර දේවල් අපි හිතන එකට වැඩිය තවත් බොහෝ වෙනස් දේවල් ඒක ඇතුළාන්තයෙන් සිද්ධ වෙමින් පවතින නිසා. ස්වාමීනි, මේ පුද්ගලයාගේ ජාන උපන් දරුවාගේ ජාන සමග කොහොමත්ම ගැළපීමක් නොමැති බව දන්වා සිටිනවා. මහේස්ථාත්වරයා සංසුන් ස්වරයකින් මෙසේ ප්‍රශ්න කළේය. එහෙමද? වෙනත් නිරීක්ෂණ තියෙනවද? එසේ ස්වාමීනි, මොහුට කිසි දිනක දරුවෙකු උත්පාදනය කිරීම සඳහා වන ජීව ශක්තියක් තිබී නැත ස්වාමීනි. උසාවි පරිශ්‍රයේ මිදුලේ සිටි කාක්කන් රෑන එකවරම ගිලී ගියහ. උන් ගිය අත කිසිවෙක් නොදත්හ. මහේස්ථාත්වරයා පහත් හඬින් අසන්නේ මේ විත්තිකරුට දරුවන් සිටින බවද? කිසිවක් කිසිවෙකුට පැහැදිලි නැත. විත්තිකූඩුවේ සිටි නියෝමාල් බිමට හැරුණෙත් ඇතිව සිටින්නේ හැඟීම් විරහිතවය. බිරිඳ සහ නැගණිය වික්ෂිප්තය. විදුලි පංකාවල ශබ්දය පමණක් ඇසිමින් තිබියදී නියෝමාල්ව විත්තිකූඩුවෙන් බස්සවන ලදී. ඔහුව නිදහස් කරන බව, උසාවිය දැනුම් දුන් බව තෝල්ක මුදලි විසින් කියනු පමණක් ඔහුගේ සමනතෙහි රැඳුනි. ඔහු උසාවි පරිශ්‍රය වෙත ඇවිදෙද්දී සියලු දෙනා ඔහු වෙතින් ඈත් වූහ. කිසිවෙකුට කිසිවක් නොකීහ. නියෝමාල් කාර්යාලීය වාහනයට ගොඩ වෙද්දී උසාවි පරිශ්‍රය තුළ ඔහුගේ බිරිඳ සිහිසන් නොමැති වැද්ද වැටුණාය. නැගණිය පෙනෙන්නට නොසිටියාය. ෆේස්බුක් නිලියෝ භාවනා යෝගී වූහ. දරු සිඟිත්තිය පරිවාස භාරයට පත් කිරිනි. සමහර දේවල් ඔබ රංගවේදියෙක් නිසා වෙන්නේ නැති. සමහර දේවල් අපිට චිත්ත රූප සංකල්ප රූප මැවෙන විදියට ඔබ ලියා තියෙන එක එහෙම තමයි. එතනින් එහාට ගිහාම ඇත්තටම ප්‍රශ්නේ තිබිලා තියෙන එක නෙමේ. අවසානයේ අපි වෙනම තැනකට යනවා. මම කියන්න උත්සාහ කරන්නේ ඒ රහස් පරීක්ෂක එළඹුම කියන එක. නවකතාවකට කොච්චර වැදගත්ද? මං හිතන්නේ ඒක නවකතාවකට වටිනවා හැම එළඹුමක් කියන එක. මොකද මුල මැද අග සම්බන්ධ වෙච්ච කතාවල් තියෙනවා. ඒක එක ශානරයක්. තව එකක් තියෙනවා පොතේ පිටිපස්සේ තමයි සිද්ධිය තියෙන්නේ. අපි කොහොමද දැන් චිත්‍රපට ගත්තත් මේ මුලින්ම සිද්ධියක් සිද්ධ වෙලා ඒ සිද්ධිය වෙච්ච හේතු හොයාගෙන යන්න පුළුවන් මුළු කතාව පුරාම.
සිග්ෆීල්ගේ මිනුම් ක්‍රමයක් ගත්තොත් පළවෙනි මිනිත්තු 10 තුළ ඇතිවන සිද්ධියකින් මේ චිත්‍රපටය පටන් ගන්න පුළුවන් කියලා හිතෙනවා. ඊට පස්සේ ඒ සිද්ධිය වෙච්ච හැටි හොයන්න තමයි අතීතයට යන්නේ. එහෙම නැත්නම් මේක ආරම්භයක් මැදක් අවසානයක් වෙලා ඉවර කරන්නත් පුළුවන්. ඉතින් එතකොට දැන් ලේඛකයෙකුට නිදහස තියෙනවා කොතනින්ද මේ වියමන පටන් ගන්න කියලා කියන්න හිතන්න. එතකොට ඔහු මේකේ මතුපිට පේන දෙයක් එක්කම ඔහු කියන කතාවකුත් එක්ක යටිදිවන යටිතලයකුත් තියෙන්න ඕනේ. ඒ දර්ශනය දැනුනොත් විතරයි පාඨකයාට ඥානිනී කියන කොට සම්බු වෙන්නේ. මොකද එහෙම නැත්නම් ඔහු හුදු කතාවක් කියවල ඉවර කරනවා. දැන් මේක ඇතුලේ අපි සංස්කෘතික, සමාජීය හා දේශපාලනික වටපිටාවක් සාකච්ඡා වෙනවා හැම තිස්සෙම. ඊටත් වඩා මේක යටින් වෙනම කතාවකුත් අපි කතා වෙනවා. එතකොට සාමාන්‍ය ප්‍රේක්ෂකයාට හොඳ කතාවකුත්, ජනප්‍රිය රැල්ලේ කතා කියවන්න ඕන ජනප්‍රිය කතාවකුත්, දාර්ශනිකව කියන්න පුළුවන් කෙනෙකුට එහෙමත් ආවොත් තමයි ඒ පොතේ රහ හිටින්නේ කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම ඔබ බොහොම උපහාසයෙන් ගල්පහරවල් දෙක තුනක් ගහලා දානවා පාඨකයන්ගේ පැත්තට. ඒ තමයි මේ මුහුණු පොතේ සමහර දේවල් වලට ලැබෙන දේවල් ගැන. දැන් නියෝමාල්ගේ සිද්ධිය වෙච්ච ගමන් මුහුණු පොතේ ගොඩක් අයගේ පින්තූරේ විදියට එන්නේ අර දරුවගේ පින්තූරේ. එතකොට අක්කලා නංගිලා දුවලා හැසිරෙන විදිය ඔබ බොහොම ලස්සනට අඩියෙන් අඩිය විස්තර කරනවා. උපහාසයෙන්ද මේ දේවල් දිහා බල? අනිවාර්යෙන් ඇත්තට මෙහෙම එකක් තියෙන්න ඕනේ. මොකද හේතුව අපි හිතමු මොහුණු පුතේ තියෙන මේ ජීවිතයේ උදේ පාන්දර තිරුවන් සරණයි කියලා එවන මෙසේජ් එක තියෙන එක්කෙනගේ හිතේ තිබුණේ ඒකමද? එතකොට ඒකේ තියෙන මේ සාදු සම්මත සමාජයේ ඇතුලේ පුදුම හොඳ කට්ටියක් නේ ඉන්නේ. අපි බලමු සුමුදු උදේට මොහුණු පුත අරගෙන බැලුවොත් ඒකේ හොඳ විතරණි තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට තමයි අසාධාරණකම් සිද්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ලෝකේ හොඳම කරපු කට්ටිය. ඒත් ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන්නේ හොඳමයි. මේ සමාජයේද අපිට ඇත්තටම දොර ඇරපුවාම පේන්නේ. එහෙම පේනවනම් ඒක මොනතරම් මනරම් සමාජයක් වෙයිද? ඒක එහෙමනම් මේ සමාජයට මෙහෙම වෙයිද? එහෙනම් මේ අපි පෙන්වන එකයි යථාර්ථය අතර ලොකු පරස්පරයක් තියෙනවා. අර මූණු පොතේ අර ඉන්න කට්ටියම තමයි අර එළියට ඇවිල්ලා කුහකකම් කරන්නේ. ඒකේ ඉන්න ඒ කට්ටියම තමයි අර කකුලෙන් අදින්නේ. ඒ තියෙන කට්ටියම තමයි මල් පහන් පුදනවා කියලා පින්තූරට පෙන්නලා අනිත් පැත්තට ගිහලා පොල් ගහන්නේ. ඒක තමයි මේ ජන සමාජය. දැන් ඔය දරුවෙක්ගේ සිද්ධියක් අලලා ගත්තාම ඒ මූණු පොතේ වෙන්න පුළුවන් ඔය තරුදරු සංකල්පයත් ඕකමයි ඕක ඇතුලේ තියෙන. දැන් මූණු පොතේ මේ පෙන්නන සමාජය ඇත්තට ගත්තහම කොයි වගේ දේකොල්ලො හැසිරෙන්නේ? ඒ මූණු පුතේ තියෙන මේ සර්ව ව්‍යාපී සර්ව අනන්‍ය සාධාරණ එහෙම ඒවා තියෙනවා. නමුත් අපි මූණු පුතේ බලන්නකෝ. ඒ මූණු පුතේ ලියන කට්ටිය ඒගොල්ලෝ හරීම හොඳයිනේ. ඒ අයට තමයි මේ සේරම කරදර කරන්නේ මේ බාහිරේ මිනිස්සු නේ. ඒ බාහිරේ මිනිස්සු කියන කට්ටියත් මේකෙම සමාජිකය තමයි. ඒගොල්ලොත් හොඳයිනේ. ඉතින් හරිම ෂෝක්නේ. ඉතින් එහෙම හොඳ සමාජයක් අපට පේනවනම් අපි කොච්චර වාසනාවන්තද? එහෙනම් අපට මෙහෙම ප්‍රශ්න මොකුත් තියෙන විදිහක් නැහැ. එහෙනම් දුප්පත්කම තියෙන්න බෑ. මොකද ඒ මූණු පුතේ ඉන්න කට්ටිය කරන පින්දහම් අනිත් අය එක බෙදා ගන්න හැටි, කෑම බීම වින නාන ගමන් පින්තූර දාන හැටි, කෑම බීම වල පින්තූර දාන හැටි නේ, කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් මේ සමාජය හරිම හොඳ වෙන්න පාය. එහෙනම් මේ අපි කොටසක් මන්ද පෝෂණය පිළිනව අරහිමේ කියලා කියන එක හරි පුදුමයිනේ. මොකද ඒකේ තියෙන පින්තූර ටික දැක්කහම සේරම තරු පහේ තැන්වලනේ අපේ පින්තූර තියෙන්නේ නේද? ඉතින් ඒක තමයි මං යථාර්ථය කියන්නේ එක. දැන් අපිට පින්තූරයකට පේනවා ලස්සන කාර් එකක මේ තරුණියක් සෑන්ඩ්විච් එකක් කකා ඔෆිස් යනවා කෙනෙකුට. ඒක දැක්කහම එහෙම එකක් පේන්න පුළුවන් පින්තූරෙට. හැබැයි යථාර්ථය ඒකද? ඒ යථාර්ථය පාන් එක මැද්දට පොල් සම්බෝලයක් කොටාගෙන දුක්කස්සේ කකා යනවා වෙලාවක් නැති නිසා එකක්. එයා මේ මහන්සි වෙන කාර් එකේ ලීස් එක ගෙවන්න මාසෙ අන්තිමටම. ඒ යථාර්ථය විය හැකියි. හැබැයි පේන එක එකක්, ඇත්ත තව එකක්. අපි කතා කරමින් සිටින්නේ අමිත්ත වීරසිංහ ලේඛකයා ලියු මොනර පිහාටෝ නවකතාව ගැන. මිනිසුන් කරමින් සිටින දේ සහ ඇත්තටම මිනිසුන්ට කරන්න ඕන දේ අතර වෙනසක් තියෙනවා.
සමහර මිනිස්සු තමන්ට කරන්න ඕන දේවල් පසෙක තියලා අනිත් අයට ඕන දේවල් කරනවා. සමහර වෙලාවට ජීවිතේ අපිට එහෙම කරන්න කියලා බලපෑම් කරනවා. සමහර දේවල් අපිට අපිට ඕන දේවල්ම කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒ සියල්ල ගැන මේ කෘතිය විවිධ විදියට අන්තර්ගතයි. තවමත් අපි මේ කෘතිය ඇතුලේ ප්‍රධානම කාරණයට අත තිබෙන්නේ නැහැ. ඊළඟ කොටසදී තමයි අපි ඒකට අත තියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කෘතිය ඇතුලේ කතා වෙන සමාජ ප්‍රශ්නය ඔබට මට මේ සමාජයේ බොහෝ දෙනෙකුට ගැටලුවක්ව පවතින නමුත් කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නැති ප්‍රශ්නයක් ගැනයි කතා කරන්නේ. ඒ ගැන අපි තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙන කෙටි විරාමයකට යාමටයි සූදානම්. කම්මලේ ඉන්න හරකා වගේ තාත්තත් හොඳ හරකෙක් ඇති කරලා ඒ හරකගේ සරු බීජාර වැස්සියන්ට රෝපණය කරලා හොඳ පැටව ප්‍රමාණයක් නිර්මාණය කළා. මං ඒක දැනගෙන හිටියේ නැහැ. විස්මයටපත් ආකාරයෙන් ඇය විමසුවාය. සුරෙන් ඉවත බලාගෙනම සිටී. එයා තමයි ලංකාවේ නම්බර්1 දරුවෝ නැති අයට දරුවෝ හදන්න උදව් කරපු. එයා ප්ලාන්ටින් කළ බව හැමෝම දන්නවනේ. වඩාත් විමසුම් සහගත දෑසින් යුතුව ඇය සුරෙන් දෙසම් බලා සිටියාය. සුරෙන් රහසක් හෙළි කරන්න ආකාරයෙන් හඬ පහත් කළේය. ඔව්, ඒ දුර්වල හරකුන්ගේ බීජ වෙනුවෙන් තැන්පත් කළේ අර ඇති කරපු හරකගේ බීජ. ඒ සේරම අයට ඇයි මොහොතක් පමා වූවාය. දැන් මොකක්ද එතකොට දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්නේ? සුරෙන් ගැඹුරු සුසුමක් පිට කළේය. ඒ හරකට තමන්ගේ දරුවන් බලන්ඩ ආස හිතිලා ඒ දරුවන්ට ආදරේ හිතිලා. අපි දැන් තමයි කතාවේ ප්‍රධානම තැනට එන්නේ. මේ කතාවේ දරුවන් නැති අයට දරුවන් ලබා දෙන්න. දැන් මේ සමාජ ක්‍රමය ඇතුලේ මේ ප්‍රශ්නේ බොහොම දරුණුවට කතා වෙන එකක්. සමහර වෙලාවට දරුවෝ නැති අයගෙන් දරුවෝ නැත්තේයි කියලා අහනවා. ඊළඟට දුවෙක් නම් ඉන්නේ පුතෙක් නැත්තේ ඇයි කියලා අහනවා. පුතෙක් නම් ඉන්නේ දුවෙක් නැත්තේ ඇයි කියලා අහනවා. ඉතින් මේ සංස්කෘතික රාමුව තුළ තමන්ට තමන් ගැන තීරණයක් ගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙලා නැහැ. එතකොට මේ වටපිටාව නිර්මාණය කරගන්න ඒ සමාජයේ තවත් සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙන්න බොහෝ අය උත්සාහ කරනවා කොහොම හරි දරුවෙක් හදාගෙන. ඔබ මේ අත ගහන්නේ වෙනස් වස්තු බීජයකට. ඒ ගැන කතා කරමු. ඔව්, ඒක මම හිතන්නේ අවසානයේදී සුමුදු දරුවෝ කියන කතන්දරේ ගත්තාම අපිට පුළුවන් වෙන්න ඕනේ හැම දරුවෙක්ම තමන්ගේ දරුවෙක් කියලා හිතන්න. දැන් ඕක අපිට හදාගන්න පුළුවන්. දැන් වඳුරු රංචුවක් ගත්තොත් ඒ වඳුරු රංචුවක් නිදහසේ පොළවේ වාඩි වෙලා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වල යෙදෙද්දී එකපාරට ලොකු රතිඤ සද්දයක් ඇහුනොත් උදාහරණයකට ඒ වඳුරු රැයන කරන්නේ තමන්ගේ ළඟ තමන්ගේ අතට අහුවෙන පැටියා කාගේද නෙවෙයි පැටියව අරගෙන සේරම එක තැනකට දුවගෙන යන එක. ඒගොල්ලෝ සමහරකට හැතැම්මක් විතර එහා පැත්තට ගිහිල්ලා ගහක පල්ලෙහාට ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන් ආපහු. ඒ වාඩි වෙලා තමන් ගෙනාපු පැටියා විමින් තියෙනවා. බලන්න එයාගේ පැටියා නෙමෙයි වෙන කෙනෙක්ගේ පැටියෙක්. හැබැයි ඒගොල්ලෝ හැම කෙනෙක්ම දන්න දේ මේ සතුන්. ඒගොල්ලෝ දන්න දේ තමයි ඒ අරගෙන ආපුවාම කාගේ හරි පැටියෙක් එයාගේ පැටියත් වෙන කෙනෙක් අරගෙන එනවා. නමුත් මට මතකයි දැන් අපේ කුඩා කාලේ දැන් කොළඹ බෝම්බ පිපිරෙද්දී අම්මලා පාසල් ගාව ඇවිල්ලා දරුවෝත් එක්ක හදිසියක් වෙච්ච වෙලාවට ඒ අය ඇතුළට පැනලා හොයන්නේ තමාගේ දරුවා මිසක් දරුවෙක් නෙවෙයි. තමන්ගේ දරුවා හොයන්නේ. තමන්ගේ දරුවා හොයන්න ගියාම අර සත්තු ගාව තිබිච්ච හික්මීම අපි ගාව තිබුණේ නැහැ. නමුත් අපි මනසින් උසස් මිනිසුන් බවට පත් වෙලා ඉන්නවා. අපිට මේ දරුකම දැනෙන්නේ කොයි විදිහටද? හැමෝගෙම දරුවෙක් තමන්ගේ දරුවෙක් කියලා දකින්න බැරි ජන සමාජයට හෙට දවස මොකක් දෙයිද? ඒක නිසා තමයි අපි මෙච්චර වස විස කණාතින් ලෝකේ වැඩිම ඉහළම අගයක් සඳහන් කරන රට බවට පත් වෙන්නේ. ඇයි? තමන්ගේ දරුවාට විතරක් හොඳ ආහාර දෙන්නත් අනිත් දරුවන්ට වස සහිත ආහාර දෙන්නත් ඒ නිෂ්පාදකයා
තීරණය කරනවා. ඔබ තෝරගන්නවා මේ වස්තු බීජය, මේ සමාජයේ පෙළෙන ප්‍රශ්නයකට අදාළ වස්තු බීජය ඔබ තෝරා ගන්නවා. ඇත්තටම ඒක වෙනස් වස්තු බීජයක් මං හිතන්නේ. අපිට කියවන්නට මීට කලින් නොලැබුණු විදියේ වස්තු බීජය. ඔව්, හැබැයි ඕක මේ කවුරුත් නොදන්නා දෙයක් නෙමෙයි. දරුවන් ගර්භාෂගත කිරීම 70 දශකයේ ඉඳන්ම තිබිච්ච එකක්. ඒක එහෙම කරනවා. ලෝකේ ඒවට බැංකු තියෙනවා. ඔව්, සහ මේ කියන දේත් සිද්ධ වෙන්න පුළුවන්. සිද්ධ වෙනවා. සිද්ධ විය හැකියි. සිද්ධ කරනවා. ඒ කියන්නේ ඔබ උත්සාහ කරනවා මේ සමාජයේ ඇතුළට මේ තමන්ගේම දරුවෙක් නොවුනත් දරුවෙක් කියන සංකල්පය වඩා වැදගත් කියන එක කියන්න ඔබ උත්සාහ කරනවා. අඩුතරමේ අපිට හැමෝගෙනම ඇත්ත ආදරයක් හැදෙනවා නම් මේ සමාජය මීට වඩා බලවත් සමාජයක් වෙනවා. අපි ආදරේ නම් දැන් අපි කියමු ඔබ කෑමක් හදන්නේ ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට කියලා හිතුවොත් ඒ කෑම ඉතාම රසවත් ඔබ හදනවා. ඒක ඔබ හදන විකුණන්න වෙන්න පුළුවන්. හැබැයි ඔබේ හැඟීම තිබුණේ ඒක නෙමෙයි. ඔබේ හැඟීම තියෙන්නේ ඒ පෙම්වත් භාවයෙන් යුතුව වැඩේ කරන්න. නැත්නම් ඔබ මේ නියරණ වැඩේ ඇතුළට ඔබේ ආත්මය එකතු කරන්න කියන එකයි මගේ යෝජනාව වෙන්නේ. ඔබ හදවතින්ම කැප වෙන්න ඕනේ මේ කරන වැඩේට. ඒකේ ප්‍රතිඵලය නෙමෙයි ඒක වැදගත්. ඔබ කොච්චර මේකට කැප වුණාද කියන එක. ඔබ සමාජයේ දිහා බලන ආදරේ වඩා වැදගත්. එතකොට ඔබට ඔය මගේ දරුවා විතරක් ගොඩ යනවා කියන හැඟීම නැතුව යනවා. මේ හැම දරුවෙක්ම දරුවෙක් වෙනවා. එතකොට අර මේ නැටුම් ටීචර්ගේ දරුවා විතරක් මේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ නටන ගුරුවරුන්ගේ ප්‍රශ්න ඉවර වෙනවා. නේ? එතකොට ඒ සුවිශේෂ හැකියාවල් ටික අයින් වෙනවා. එතකොට මේ දරුවෝ ඔක්කොම එකයි. එතකොට ඒ දරුවන්ගේ නිවැරදි දක්ෂතාවලට ඒ අයට වේදිකාව හැදෙනවා. එතකොට මේ සමාජයේ මීට වඩා හැඟීම් බර සමාජයක් වෙනවා. ඒක මේක සම්බුද්ධික ජනතාවක් හැදෙනවා. ඒ විදිහට අපිට හිතන්න පුළුවන් කමක් ලැබුණා නම්. නමුත් මේ මම මේ කියන ඒවා ටික දැන් මේ වේගෙන් සිද්ධ වෙන දේවල් නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේම වුණා නම් හොඳයි කියන යෝජනාවම කරලා තියෙනවා. මොකද අද වෙනකොට මේ පොත් ලිවීම හෝ කියවීමට තියෙන ඉඩකඩ හරි අඩුයි සමුදු. එහෙම අඩු තැනකනේ මේ ඉන්නේ. අද අපි කියවන්නේ මේ ෆිසිකල් වගේ පොතක් නෙවෙයිනේ. නේ? ඒ ජන සමාජයට කොච්චර ලොකු මේ ප්‍රෙෂර් එකක්, එහෙම නැත්නම් පීඩනයක් ඇති කරන්න පුළුවන් ද පොතකට කියන එක මම තාම කතා කරන්නේ නැහැ. ඒකනේ මේ අවශ්‍යතාවය. මේ ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ. මට ඕනකලේ මේක කියන්න. එතකොට ඒ කිව්වහම මම කිව්වනම් දරුවෙකුට තියෙන ප්‍රේමය තමාගේම දරුවා විය යුතු නැහැ. ඕනම කෙනෙකුගේ දරුවෙකුට මේ ආදරේ වෙනස් වෙන්න තු කරන්න පුළුවන් ජන සමාජයක් හැදුනොත් මොන වගේ වෙයිද? එතකොට එළවලු හදන කෙනා තමන්ගේ පවුලට විතරක් පුද්ගලිකව වස දාන්න නැතුව හදලා අනිත් අයට වස දාලා විකුණන්නේ නැහැ. සහල් හදන කෙනා තමන්ගේක විතරක් පොහොර ගහන්න නැතුව තමන් විතරක් හදලා විකුණන්න හදන එක කරන්නේ. මොකද අපි කරන්නේ මේ හැමතිස්සෙම මේක කලවම් කරගෙන කරන වැඩ. ඒ ක්‍රමෙ මෙතනින් වෙනස් වෙයි. එහෙම තමයි වෙන්න ඕන සමාජයක්. ඒ කියන්නේ මම මේ කරන නිෂ්පාදනය ඇතුලේ මගේ දරුවෙකුට මේක මං කවණමයි කියලා හිතුවොත් අපි කවදාකවත් නරක දෙයක් තමන්ගේ දරුවෙකුට දෙන්නේ නැහැ කියන හැඟීම තියෙනවනේ. වෙලෙන්දන්ට මේ හැඟීම આવොත් කොහොම වෙයිද? එහෙනම් අපි මෙච්චර වශ විස කන්න ඕන වෙන්නේ නැහැ. ඒ පෙම්වත් හැඟීම ජන සමාජයකට ඇති වෙන්න ඕනේ. එහෙම ඇති වුණොත් ඒක ලොකු දෙයක්. ඒ පෙම්වත් හැඟීම බලාපොරොත්තු වෙන ලියපු ඡේදයක් තියෙනවා. ජීවිතය කියන්නේ මොකක්ද? ආදරය කියන්නේ මොකක්ද? අපි අනිත් අයට අපේ ආදරය කොහොමද දෙන්න ඕන? මේ වගේ කාරණා අඩංගු බොහොම ලස්සන ඡේදයක් තියෙනවා මේ පොත ඇතුළෙත්. මුළු මනින්ම හොයන්නේ ආදරයේ විවිධ ස්වරූප. ආදරය කරන්නේ කොහොමද? ආදරය දෙන්නේ කොහොමද කියන විවිධ ස්වරූප ගැන. ඒ කොටස ටානියා කියවමුද? ජීවිතය නම් මේය. බෙදාගත නොහැකි කිසිවක් මෙහි නැත. බැලූ බැලූ අත ඉතිරී පැතිරී ඇත්තේ ආදරේම පමණි. ඒ එකිනෙකා වෙත වූ පුද්ගලික ආදරයක් නොවේ. මේ ලොව ඇතිවිය හැකි අති උතුම් ආදරයයි. හදවතකින් හදවතකට ගලා හැලින ඒ කොන්දේසි විරහිත ආදරයෙන් ඔවුන් සියලු දෙනාම එකාවන්ව මත්වෙමින් සිටියහ. සැබවින්ම ඔවුන් සිටියේ මේ මහ පොළොවේ මත නොවේ. ඔවුන්ගේ සිතුවිලි අනෙකා කෙරෙහි බැඳී ආදරයෙන් පිරී ඉතිරී පැවතිනි. ආදරය ආදරයම විනා අන් කිසිවක් අපේක්ෂා නොකරයි. ආදරය කිසිවෙකුටවත් අයිති කරගන්නටද නොහැකිය. ආදරය ආදරය මිස අන් කිසිවක් ද අයිති කරගන්නේද නැත.
මේ සියල්ලෝ මගේ දරුවෝය. ලොව කිසිදා කවර කලකත් මේ දර්ශනය කිසිවෙකු හට දක්නට නොලැබෙන බව ඔහු නෙතට කඳුළු නැගෙන අතරේ සිතුවේය. ඔහු එහෙම හිතලා ටික වෙලාවකින් ඔහුගේම දරුවෙක් වෙන පසිඳු අතින් ඝාතනය වෙනවා. සමහර වෙලාවට ඔහු බලාපොරොත්තු වෙච්ච ආදරේ, ඔහු ලෝකයට දීපු ආදරේ පෙරලා ලෝකයෙන් ඔහුට නොලැබෙනවා කියන කාරණේ එක පොදු සාම්‍යක්නේ. ඔබ ඒකද කියන්න උත්සාහ ගන්න? ඔව්, එහෙම කිව්වොත් ඒක මේ වඩා පහසුයි. මොකද අපි මේ මේ අපි මේ මේ ලෝකයේ වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ ප්‍රේමය ගැන. අවුරුදු 2500කට ඉහත අපි කතා කරලා තියෙන්නේ මෛත්‍රිය ගැන. මේ ලෝකයේ වැඩියෙන්ම කතා කරපු වචන දෙක ඕක වුණාට මේ ලෝකේ නැත්තිම ඔය දෙක නිසමුදු. මේ දැන් මේ මම ප්‍රේමය ගැනත් ආදරය ගැනත් මේ කතා කරනවා. නමුත් මේ කතා කරන එකමනේ මේ ලෝකේ නැත්තේ. මොකද ඒ තියෙන්නේ ඒ නමින් පෙනී සිටින වෙන ව්‍යාජ ස්වරූප. එහෙම නැත්නම් අයිති කර ගැනීම. ඒ අයිති කර ගැනීමට නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඇත්ත පිවිතුරු ආදරයට. දැන් අපි දකින්න ආදරය ඇත්ත ආදරයේ ඉන්න අන්තිම කැතම ස්වරූපයෙන් තමයි අපි දැන් ආදරය කියලා දකින්නේ. ඇත්ත ආදරය කියන එකට ඔයිට ඔය වගේ එකක් නෙවෙයි. ද අපි ඇත්ත එක අඳුර ගන්න නැහැ. කිසිවක් අපිට ඒ මේ යයි විශ්වාසකින් නැතුව යන්නේ. අපි අද විශ්වාස කරන්නේ නැහැනේ කිසිවක්. විශ්වාස කරන්නේ කොහොමද? ඒ අර පෙම්බත් හැඟීම නැති නිසා. ඔබ හිතන්න, ඔබ තේ එකක් හදනවා නම් උපරිම ආදරේ මේ මගේ පෙම්වතා බොන්න යන මේ තේ එකේ කියලා, ඒ තේ එක කොහොම රසවත් එකක් වේවිද? උදාහරණයක් හිතුව මොනතරම් රසවත් වේද? ඇයි ඔබ මේ තේ එක හදනකොටම ඔබ හදන්නේ අර පෙම්වත් හැඟීමෙන් යුතුව? එතකොට ඒක අලෙවි කළොත් එහි ගැනුම් කරුට මොනතරම් ප්‍රීතියක් ලබලා දෙයිද ඒ තේ එක? නමුත් ඔබ හදන්නේ ඕනවට එපාවට නම් මේ තේ එක රැකියාව සඳහා නම් ඔබ මේ හදන තේ එක විසක් එකතු කරනවා ගනුදෙනු කරුවට. ඔහු එකට ගෙවන එක භාගයේ වටින්නේ. අර හරියට ඈන් ටීචර්ගේ ආදරේ හිතේ තියාගෙන දරුවෝ උපදන්න කරන ක්‍රියාවලිය වගේ. ඔව්, ඒක එහෙමත් හිතන්න පුළුවන්. එහෙමත් හිතන්න පුළුවන්. ඔහු එක් කරන්නේ ආදරෙන්. ඔව්. ඔව්. ඔහු ටීචර්ව බලන්න යන්නේ නැත්තේ ආදරේ නිසා. ඔව්, ඒ තමන්ගේ මනසේ ඉන්න එක නැතුව යනවා. බලපු දවසේ ඔහු කඩාගෙන වැටෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉවරයි. සුමුදු, මම මේ දැන් ගත කරන කාලය ඇතුළත අර පිවිතුරු ආදරය ගැන කිව්වම ඉඳා යන කාලයක්. පැහැදිලිද මම මේ කියන්නේ? කවුරු හරි කිව්වොත් එහෙම මේ මගේ මේ එකම ආදරයයි මේ කියලා කිව්වහම hina යන කාලෙක තමයි මම ඉන්නේ. මොකද ඒකට hina වෙන්න පුළුවන් දැන්. මොකද එහෙම වෙන ආදර හරි කලාතුරකින් තියෙන්න පුළුවන්. හැබැයි අපිට මේ පේන්නේ ඒ ආදරේ නෙමෙයි, ඒ ආදරේ ස්වරූපෙට ඇඳගත් වෙන ඒවා ටිකක්. ඒ ස්වරූපයෙන් ඇවිල්ලා ඒ සොරසිතින් ගෙට පැමිණ මගේ ගෙදර ආධිපත්‍යය අරගෙන හැසිරෙන වෙනම රාක්ෂසයෙක් තමයි අර ආදරේ නමින් හැසිරෙන්නේ එතකොට. හැබැයි ඒකට අපි අර නමක් දාගන්නවා. හැබැයි ඒ නම ඇත්තෙකින නෙවෙයි. ඒ කියන්නේ කුටුම්බ සංරක්ෂණයක් විතරයි වෙලා තියෙන්නේ අන්තිමට. ඒ මිනිස්සු ගනුදෙනුවල ඉන්නේ. ඒ මිනිස්සු ගනුදෙනුවක ඉන්නේ. මම කියන එක ගලන්න ඕන හැම අතටම. ඒක හදවතින් හදවතට ගලා හැලෙන්න ඕනේ. ඒක මේ ඔය කියන කවියන්ගේ කවිවල නතර වෙන්නෙත් නැහැ. ගීතවල ලියවෙන්නෙත් නැහැ. ඒක වෙන හැඟීමක්. ඒක දැනෙනවා විතරයි. ඒක දැනිච්ච එක නෑ. ඒකනේ සාකච්ඡා කරන්නේ. මට සිංහ බව මතක් වුණා මේ කියවද්දී. ඔව්, ඕක මෑතකදීත් ඔහොම කතාවක් මට කිව්වා. ඔව්, එහෙම වෙන්න පුළුවන්. ඉතින් මට ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ මං හිතන්නේ. මට මගේ කතාවේදී මුනේ මේ වගේ හිතන මිනිහෙක්ව ජීවත් කරවල වැඩක් නැහැ මේ ජන සමාජය ඇතුලේ, මේ තියෙන පාරිභෝගික සමාජයක් ඇතුලේ එහෙම මිනිහෙක්ව ජීවත් කරවල වැඩක් නැහැ. ඔහු ජීවත් වෙන්න බෑ. ඔහු මිය යන්නම ඕනේ. ඔහු මිය යන එක වැඩි දිනාගේ හිතසුව පිණිස වෙනවා. පැහැදිලිද? වක්‍රාකාරව හිතසුව පිණිස වෙනවානේ. ඔව්. මොකද මිනිස්සු ඇත්ත නිර්වත් දකින්න කැමති නැහැ. බයයි. බයයි. ඇයි මිනිස්සු නිර්වත් වෙලා ඉන්නේ නැත්තේ? බයයි එහෙම දැක්කොත්.
තමන්ට තමන් හම්බෙන්නේ නැතරමට මිනිස්සු කැමති. ඇයි මිනිස්සු අර විදිහට බොරු කී කී ජීවත් වෙන්නේ? මිනිස්සු ඇත්තට මොන දෙන්නේ නැහැ. හැමෝම ඇඳ ගන්නවා. හැමෝම ඇඳගෙන හැසිරෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේකේ යථාර්ථය. එතකොට සාහිත්‍යකාරයෙකුට මේක නිවැරදිව පේන්න පුළුවන්. මේ මිනිස්සු ඇඳගෙන හැසිරෙන එක. ඒගොල්ලෝ ඇත්තටමදී ඉන්නේ. රූපවාහිනිය දැක්කා. සාහිත්‍යකාරයාට උනත් ඒක පෙනුනට එයාගේ ජීවිතෙත් ඒක නැහැ. එයාගේ ජීවිතේක ඇත්තම නැහැ. මොකද මම විශ්වාස කරන්නෙම නැහැ ඔය මේ ලියන මිනිස්සු. එහෙම වෙන්න ඕනෙත් නැහැ කියලා මට හිතෙන. මොකද ඒගොල්ලෝ එහෙම නැති නිසා. ඒ ලියන්නේ ඔවුන්ට විසඳා ගන්න බැරි වෙච්ච ඒගොල්ලන්ගේ පීඩනයටපත් වෙච්ච දේවල් තමට නොලැබිච්ච දේ මිසක්. මට මෙතන ඉඳගෙන මේ ලේඛකයෙක්ගේ පුටුවක වාඩි වෙලා මට වෙන කතාවක් කියන්න පුළුවන් මම වෙන අන්‍යතාවයක් තියාගෙන ඉන්න නිසා. ඒ මිනිස්සුන්ට සපුරාගත නොහින් ඌමනාකම් තමයි ලියලා තියෙන මිනිස්සු. තමන්ට ආදරය ගැන තමන් ලියනකොට තමන් පරිස්සම් වෙන්න ඕන තමන්ට ඊටික ලැබෙන්නේ නැති හින්දාද දන්නේ මේක ලියලා තියෙන්නේ කියලා. ඔබ ඊටකට අහන්නේ ඒකනේ. හරි ඒක අහන්න ඉස්සෙල්ලා මම ඒක ඇතුළේ මේක කියලා ඉවර කරනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. වඩා මිහිරට ගී ගහන්නේ කිසිදාක මේ මිහිර දැනෙච්ච නැති කෙනෙක් කියලා කියන්නේ ඒක නිසා. සුනිල් ආරියරත්නයන් කියන්නේ පහන් කන්ද මුල අඳුරුයි කියන එක ඒක තමයි හේතුව. නේ? දැන් බඳුරුනානායක රසමුල ලියන්නේ මේ රන් ගිරමා ඔබ ඉගිර සිඹින කියලා ලියන්නේ ඒක නිසා. ඒ කියන්නේ ඒක එහෙම වෙන්න බෑ. ඒක වෙනස් වෙනවා. අපි කතා කරමින් සිටියේ මොනර පිහාටු අමිත්ත වීරසිංහ රංගදරයා විසින් ලියන ලද නවකතාවක් පිළිබඳව. මේ සාකච්ඡාව අවසානයේ ඔබට තේරෙන්නට ඇති මිනිස් සිත කියන එක කොයිතරම් ගූඪ දෙයක්ද කියන එක. ඒ වගේම එක කොයිතරම් විසඳා ගන්න බැරි ප්‍රහේලිකාවක්ද කියන එක. ඒ වගේම ජීවිතේ අපිට ලැබුණු නොලැබුණු දේවල් ගැන අපිට තියෙන තක්සේරුව මොකක්ද කියන එක. සමහර දේවල් අපිට ජීවිතේ ලැබෙන්නේ මොකටද? ලැබුණට පස්සේ ඒවට ඇති වෙන ප්‍රශ්න ටික මොන වගේද? මේ සියලු දේවල් මේ නවකතාව ඇතුලේ කතා වෙනවා. අමිත වීරසිංහ කියන ලේඛකයාට ජීවිතයේ බොහෝ චරිත රඟපාන්න ලැබෙනවා. ඒ ටෙලිනාට්‍යවල සහ සිනමා පටවල සමහරට ඔහු ගත කරපු ජීවිත, ඔහු ගත කරන්නට කැමති වුණු ජීවිත, සමහර වෙලාවට ඔහුට කවදාවත් ගත කරන්නට ලැබේවි යයි නොසිතූ ජීවිත, මේ සියල්ල ඔහු තමන්ගේ රංග ජීවිතය ඇතුලේ ප්‍රතිනිර්මාණය කරනවා. ඔහු ඒකට බොහොම ආස වෙන්නට ඇති. හැබැයි ඔහුට එතනින් මදි වෙනවා. ඔහු පරිකල්පන ලෝකේ තමන්ට ගත කරන්නට තියෙන ජීවිත ගැනත් ලියන්න පටන් ගන්නවා. මේ නවකතාව ඇතුලේ ආදරය හොයාගෙන ඔහු මේ විශ්වයට ආදරය කරන්න කියන පණිවිඩය දෙන ගමන් ඔහු මේ කරන්නේ තමන්ගේ චරිතයට තව තවත් පිරිපුන් බවක් එකතු කරගන්නට අවශ්‍ය කරන සාධක හොයා ගැනීම. නිර්මාණකරුවන් කරන්නේ ඒක. ඔහුත් මේ කියමින් සිටියේ ඒක. බොහෝ වෙලාවට අපිට ගත කරන්නට නොලැබුණු, විඳින්නට නොලැබුණු බොහෝ දේවල් අපි පොත් ඇතුලේ සිර කරනවා. ඒව බලාපොරොත්තුවෙන්. නිර්මාණකරුවෝ ඒව කරන්නේ ඔබේ ජීවිතේ ඒවා ඔබේ ජීවිතයේ ඔබට ඒවා ලැබී ඇති කියන බලාපොරොත්තුවෙන් හෝ ලැබෙන්නේ යයි කියන ප්‍රාර්ථනයෙන්. මේක තමයි නිර්මාණකරුවාගේ හෘද අභ්‍යන්තරයේ විදිය. කියවා ගන්නට කියලා ඔබට ආරාධනා කරනවා අමිත්ත වීරසිංහ ලේඛකයා ලියූ මොන්ර පිහාටු නවකතාව. අමිත්ත වීරසිංහ ලේඛකයාට බොහොම ආදරයෙන් ගෞරවයෙන් සමුදෙන ගමන් පොතේ කොටස් ඉදිරිපත් කර ටානියටත් බොහොම ආදරයෙන් සමුදෙන ගමන් අද පොත ඇහිතයි නිමාවක් දකින්නයි බලාපොරොත්තුව. ඔබට සුභ සතියක්.